වැඩිචන්ද ලක්ෂ 20කින් සමග ජන බලවේගය මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බව මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ පෑස් බේබී යථාර්ථවාදී සියලුම සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බැවින් එම නියත ජයග්‍රහණය සමකාමීව භුක්ති විඳින්නැයි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මර්ධානයේදී සංවිධාන කර තිබූ අවසන් ජන රැළිය අමතමින්. උතුරු නැගෙනහිර පළාත්වලින් 80%කට වැඩි ජන බලයක් මෙවර සමගි ජන බලවේගයට හිමිවන බවද මෙහිදී අවධාරණය කෙරුණා. මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සමගි ජනබලවේගයේ ප්‍රමුඛ සමගි ජනසන්ධානය දෙවෙනි පුරා දෙවැන්ත ජන සහභාගීත්වයකින් සංවිධාන කළ ජන රැළි මාලාවේ අවසන් ජන රැළිය ඊයේ පසුරුවේ කොළඹ මර්ධාන ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බොහෝම වගකීමෙන් කෙන අපිත් මල්ලතු මහා විහාර නියෝජනය කරන හාමුදුරුවරු. මහානායක හාමුදුරුවගේ නිල නිවේදනයක් කොහෙවත් නෑ ජේවීපියකට ඡන්ද දෙන්න කියලා. දැන් මේක තියෙන්නේ කාගේ ෆේස්බුක් එකේ දන්නවද? ජේවීපී එකේ. මම නම් දැක්කේ හරණි අමරසූරියගේ. හරණි අමරසූරිය තමයි මහානායක හාමුදුරුව දන්නවා. 2015 2009 2019 විවස්ථා කෙටුම්පතට අනාගමික රාජ්‍ය සංකල්පය යෝජනා කරේ. මේක බෞද්ධ ජනතාවට කියන්න ඕන, මහා සංඝරත්නයට කියන්න ඕන අමුමමු පට්ටපල් බොරුවක්. මේක සම්පූර්ණ ශාසනයට කරන අගෞරවයක්. මේ අගෞරවයම ඇති මේ අලපරදින්න. අපි කවදාකවත් වේදිකාවට නැංගේ නැහැ. නමුත් අනතුරක සේයාවක් අපි දැක්කා. එහෙනම් ත්‍රස්තවාදී කණ්ඩායමකට මේ රට බාර දෙනවද? රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙනවා කියලා කියන්නේ ගඟට ඉනි කපනවා වගේ හොදගෙන ගහගෙන යනවා. 94 ඉඳලා 24 වෙනකන් අවුරුදු 30යි. ඉත අපරාධේ රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්න එපා. මිනිස්සුත් ත්‍රස්තවාදීක වගේ මිනිස්සෙක්, කුහකෙක්. ඉත රනිල් වික්‍රමසිංහට ඡන්ද දෙන්න එපා. අපරාධේ දලදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු අයට මේ රට බාර දෙනවද? 22 වෙනිදාට අනිවාර්යෙන්ම මේ පුටුවේ රජ පුටුවේ බාරකාරත්වය සජිත් ප්‍රේමදාසට දෙන්න සූදානම් වෙන්න. මාතෘ භූමියට සජිත් ප්‍රේමදාසුණු ජනතාවට අපිට අවශ්‍ය වෙන්නේ සජිත් ප්‍රේමදාස වෙන කවුරුත් නෙවෙයි මිත්‍රවරුනි. එකට වැඩ කරලා අවසාන ඉලක්කය තමයි සඳුදා වෙනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට වැඩ බාර අරගෙන මුජිබ රහ්මාන් මැතිතුමා කැබිනට් අමතිවරයෙක් හැටියට මැද කොළඹට ඇවිල්ලා තමන්ගේ වැඩ කටයුතු වලට උදව් වෙන එක කියලා කියමින් පොට්ටුවේ ඉන්න ඔරිජිනල් තක්කඩිරල තමයි රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ ඉන්නේ. ඒ හින්දා අපි අහනවා රනිල් වික්‍රමසිංහගෙන් කෝයාගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා රංගේ බණ්ඩාර නෑ රංගේ බණ්ඩාරත් අද සජිත් ප්‍රේමදාසව දිනවන්න වැඩ කරනවයි කියන එක අපි රනිල් වික්‍රමසිංහට කියනවා. අනුර කුමාර දිසානායක කියනවා එයා අවුරුදු එකහමාරක් කරනවලු. අවුරුදු එකහමාරක් කරන්න බැරි නම් එයා දාලා යනවයි කියලා කියනවා. ඒ කියන්නේ හරියට
අර ගෝඨාභය අවුරුදු දෙක කරලා රනිල් වික්‍රමසිංහට දීලා ගියා වගේ අපි අහනවා රනිල්ට දීලාද යන්න හදන්නේ නරු නායකතුමනි මේ නගරේ හදන්න තියෙනවා මද්ද්‍රව්‍ය වැඩි වෙලා තරුණයෝ නන්නත්තර වෙලා විශාල තරුණ පිරිසක් Tamange අනාගතය ගැන විශ්වාසයක් නැතුව අද බන්ධනාගාතවල ඉර වෙලා ඉන්නවා අනිත් පැත්තෙන් මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තරුණ ජීවිත අද විනාශ වෙලා යනවා ඒ හින්දා නැවත වතාවක් මේ නගරේ අපිට ගොඩ ගන්න තියෙනවා ඔබතුමාට විශාල වගකීමක් තිබෙනවා ඒ වගකීම අපි 21 වෙනිදාට තවෙත් ප්‍රේමදාසට අපි බාර දෙනවයි කියන එක අපි කියන්න කැමතියි සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා මට දැන් කඩන ජනාධිපතිතුමා කියලා තමයි එන්නේ විපක්ෂ නායකතුමා එන්නේ නැහැ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා උතුර සහ නැගෙනහිර දිස්ත්‍රික්ක 8ේම 80% වඩා අරගෙන ජයග්‍රහණය කරනවා කියන නිවුස් එක කියන්න තමයි මම ආද මඩ කලපු ඉඳන් කොළඹට ආවේ ඇත්තටම ගරු ජනාධිපතිතුමනි අපි මඩකලපෝ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන්ම 2019 ඡන්දෙදිත් අපි 180කටත් වඩා ඔබතුමාට තමයි ඡන්ද දුන්නේ. උතුර සහ නැගෙනහිර හැම දිස්ත්‍රික්කෙදීම ඔබතුමාට තමයි අපේ ජනතාව ඡන්ද දුන්නේ. හැබැයි මට දිස්ත්‍රික්කවල ඉන්න ජනතාව කිව්වා අනේ රාසමාණිකම් සානකියන් වාට පුළුවන් නම් ගිහිල්ලා කොළඹ සහ අනෙත් ප්‍රදේශවල ඉන්න ජනතාවට කියන්න ගිය පාර කරා වගේ ගොන් වැඩක් මේ පාර නම් කරන්න එපා කියන පරිණිවිදේ කියන්න කියලා කිව්වා. දෙමළ ජනතාව ගෝඨාව ප්‍රතික්ෂේප කරා. හැබැයි ඒ අවස්ථාවේදී අපි උතුරු නැගෙනහිර ගත්තේ තීරණය අපි ඇවිල්ලා දකුණේ කිව්වේ නැහැ. හැබැයි මෙයා මේ පාර ඒ වැරද්ද जनाधिपति අද අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාව අපි ඡන්දෙන් තෝරා පත් කර ගන්නවා කියන තීරණය අරන් ඉවරයි. අවසන් දින අවසන් ජන හමුව අමතන්නට ඔබේ ආදරණීය නායකයා ඔබේ අනාගත ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාටයි ගෞරවනීය ආරාධනය. සජිත් ප්‍රේමදාස මහත්මයාට ලස්සන දුටු මිනිසා. දයාබර මිත්‍රවරුනි එළමෙන ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම වැඩි ඡන්ද ලක්ෂ 20කින් අපි ජයග්‍රහණය කරනවායි කියලා සියලුම යථාර්ථවාදී සත්‍යවාදී සමීක්ෂණ වාර්තා හෙළිදරව් කරන. එහෙනම් අපේ ජයග්‍රහණය ස්ථිරයි. අපි පළමුවෙන්ම කරන්නට ඕන දේ තමයි අපිට ප්‍රතිවිරුද්ධ මත දරන සියලු දෙනාටම දරු කිරීම. හිංසනෙන් තොරව පීඩනයකින් හිරිහැරයකින් තොරව ප්‍රතිවිරුද්ධ මත දරන ඒ සියලු දෙනා අපි ආරක්ෂා කරගෙන එකමුතු භාවය එක්සත් භාවය සහෝදරත්වය මිත්‍රශීලීත්වය අපේ දැවැන්තම ශක්තිය බවට පත් කරගෙන අපි අපේ මාතෘභූමිය ගොඩ ගන්නට ඕන මේ තීන්දුව ගන්නකොට මේ රටේ ජනතාව ඉතාමත්ම පැහැදිලි බෙදුම් රේඛාවක් තියෙනවා එක පැත්තකින් ඉන්නවා සජිත් ප්‍රේමදාසව කොහොම හරි පරද්දවන්නට රනිල් අනුර සන්දහනය පොඩ්ඩක් බලන්න රජේ මාධ්‍ය හරහා රනිල් මහත්තයා අනුරට තෙම් කරන ආකාරය පුදුම දේශපාලන ප්‍රේමයක් තිබෙන්නේ මොකද්ද මේකට හේතුව මේ අය දන්නවා සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගේ කණ්ඩායමට මේ රටේ වගකීම බාර දුන්නාම අනිවාර්යෙන්ම ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා ජනතාවගේ ගැටලු වලට උත්තර ලැබෙනවා රනිල් වික්‍රමසිංහ මොකද්ද මෙච්චර කාලයක් කරේ ආර්ථිකය ප්‍රසාරණය කරනවා වෙනුවට ආර්ථිකය කුඩා කරා ජන ජීවිත කුඩා කරා මේ රටේ වැඩ කරන ජනතාවගේ කරපිට සාමාන්‍ය ජනතාවගේ කරපිට පීඩණය පැටෙව්වා අසහනය පැටෙව්වා එහෙම පටවලා යා කියනවා දැන් ඔක්කොම නෝමල්ලු මොන නෝමල්ද දස ලක්ෂ ගණනක් අපේ රටේ ග්‍රාමීය නාගරික වතු ජනතාව දුප්පත්කමින් පෙළෙනවා නැදිබරිකමින් පෙළෙනවා ඔහු ඇතුළු කණ්ඩායම හොඳටම පගා ගහනවා හොඳටම කොමිස් ගහනවා අල්ලස දූෂණය අද රජයේ න්‍යාය පත්‍රයේ ඉහළම කාරණාව බවට පත් වෙලා තිබෙනවා හීනකින් හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහට ඡන්දයක් දීලා ඡන්දේ නාස්ති කරගන්න එහෙමයි ඉන්නෝ නම් අපේ රටේ මම ඉල්ලීමක් කරනවා ඔබගේ ඡන්දය නාස්ති කරන්න එපා මම ඔබට කියන්න කැමතියි මම ඔබගේ ජනවරමින් බිහි කරන පළවෙනි ස්වේච්ඡා ජනාධිපතිවරයා බවට පත් වෙනවා ජනතා මුදලින් මම වතුර උගුරක්වත් බොන්නේ නැහැ මම ඒ කැපකිරීම කරනවා බය නැතුව රට බාර දෙන්න රණසිංහ ප්‍රේමදාසගේ පුතාටයි සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමටයි
21 වෙනිදාට ජය නියතයි ජය නියතයි වැඩිපුර 20 ලක්ෂයක් ඡන්දවලින් ජය නියතයි දුරකථනයට ජය වේවා සමගි ජන බලවේගයට සමගි ජන සන්ධානයට වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි Yes.